දෙනාටම මගේ ගෞරවය උද කරනවා. අතිපූජ්‍ය ගෞරවනීය සංඝයා වහන්සේගෙනුත් අවසරයි. මම අද මේ ස්ථානයේ මේ මාධ්‍ය හමුව තියන්නේ විශේෂයෙන්ම අපේ මාතෘභූමියේ ආදරණීය ජනතාවට. මම ස්වාධීනව අපේක්ෂකයෙක් හැටියට ඉදිරියේ ලබන මාස 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වග ප්‍රකාශ කරන්න. මම හැමදාම කිව්වා මේ පක්ෂ දේශපාලනය මේ රටේ දූෂිතයි කියලා. පක්ෂවල වැඩි හරියක් ඉන්නේ දූෂිතයෝ, පක්ෂ පාලනය කරන්නේ දූෂිතයෝ. ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ තියෙන්න ඕනේ. නමුත් අපේ රටේ සංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවා පක්ෂ දූෂිත දේශපාලනඥයන් විසින් ඒගොල්ලොන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන්, ඒගොල්ලොන්ගේ අභිප්‍රායන් වෙනුවෙන් මෙහෙවන තැනකට තමයි අපේ පක්ෂ දේශපාලනය සිද්ධ වෙන්නේ. මේ පක්ෂ ඉදිරියට ගෙනියන්නේ දූෂිත දේශපාලන සංස්කෘතිය. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය හැමදාමත් බහුතරයක් දුප්පත් ජීවිත රටක මේ දුප්පත්තුන්ට ලංවීම සඳහා යම් යම් පොඩි පොඩි සොච්චන් ආධාර කරලා ඊට පස්සේ තමාට පුද්ගලිකව තමාගේ ආදායම් මාර්ගයක් නැති ජීවිත වෙන අමාරු වෙලා දුෂ්කර ජීවිත ගත කරන ඒ අහිංසක ජනතාව ලං වෙලා ඒගොල්ලෝ ඊට පස්සේ පාක්ෂිකයෝ හැටියට පක්ෂ වලට හිර කරගෙන එතකොට ඒගොල්ලෝ ඊට පස්සේ වහල්ලු විදියට පාවිච්චි කරන හැම දේශපාලන පක්ෂයකම වර්තමානයේ තියෙන සංස්කෘතිය අනුව අනිවාර්යයෙන්ම පොදු ජන පෙරමුණ ගත්තත් සමගි ජන බලවේගය ගත්තත් මම විශ්වාස කරනවා මගේ අත්දැකීම් අනුව අනිවාර්යයෙන්ම 25 ලක්ෂක විතර වහල්ලු වගේ පක්ෂ වලට ගැති වෙච්ච පිරිසක් කියනවා. ඒක ඇත්තම කියනවා නම් ඒකේ රටට යහපතකට වඩා රටට විශාල හානියක් සිද්ධ වෙනවා. අපේ මේ දේශපාලනඥයෝ මේ පක්ෂවල ඉන්න 50%ක් පමණ අන්ත දූෂිතයි. මම මේ හුඟක් කට්ටිය ඉතා ළඟින් ආශ්‍රය කරා පහුගිය අවුරුදු 15. ඒගොල්ලෝ දූෂිතයි. ඊළඟට තව 135ක් විතර ඉන්නවා දූෂිත නැති වුණත් කිසිම දැක්මක් නැහැ. ඒගොල්ලන්ට රට ගැන දැක්මක් නැහැ, බුද්ධියක් නැහැ, නිර්මාණශීලී නැහැ. ඒගොල්ලෝ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ VIP ලා වෙන්න, ප්‍රභූවරු වෙන්න. එතකොට ඒගොල්ලන්ටත් රට ගැන දැක්මක් නැහැ. මම හිතනවා 15%ක් විතර ජනතාව ඉන්නවා සාමාන්‍ය බුද්ධිමත්, බේවල ඔක්කොම පක්ෂ මෙහෙවන පක්ෂ වලින් ප්‍රබලව නෙමෙයි 15%ක් විතර දේශපාලනඥයෝ. ඒගොල්ලෝ සමාජයට පසුපෙළ මැදපෙළ ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. පක්ෂයක් රටක් ගැන හිතන්න පුළුවන්. විශිෂ්ටයෝ කියලා අපට සලකන්න පුළුවන්. ඒ වගේ අතල උස්සක් තමයි ඉන්නේ 15%ක් පමණ. පක්ෂ වල ප්‍රබලයින්ට දැක්මක් නැහැ. ඒගොල්ලෝ බුද්ධිමත් නැහැ. ඒගොල්ලෝ රටහා ජනතාවට ආදරේ නැහැ. ඒගොල්ලෝ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් කිසිම කැපකිරීමක් කිරීමට සූදානම් නැහැ. අනාගත පරම්පරාව වෙනුවෙන් රටක් හැදෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ කොයි වෙලාවකවත් විශ්වාස කරන්නේ නැහැ. අපේ රටේ ජනතාව මේ පක්ෂවල වහල්භාවයෙන් විතුන දවසට තමයි මේ රටට දේශපාලනඥයන්ගෙන් එවන්නම් රටේ ජනතාවගේ අභිමතාර්ථ අනුව රටට ඉදිරියට යන්න පුළුවන්. මේ වහල්භාවයෙන් ජනතාව විඳිනකොට ජනතාව කල්පනා කරන්න ඕනේ පක්ෂයට වහල් වෙලා ඉන්නවද? පක්ෂයේ ඉන්න දූෂිතයෝ ආරක්ෂා කරනවද? එහෙම නැත්නම් ජනතාවගේ අනාගත පරම්පරාව, දරු පරපුර ආරක්ෂා කරනවද කියන එක මේගොල්ලෝ තීරණය කරන්න ඕනේ. අපේ රටේ වැඩිහිටියෝ මේ ප්‍රශ්නේ, මේ ගැටලුව හරියට අවබෝධ කරගත්තේ නැත්නම් රට ක්‍රමානුකූලව ඉදිරියටත් මේ පහුගිය අවුරුදු 75 ගියා වගේ ඉදිරියටත් අගාධයට යන එක අපට වළක්වන්න බෑ.
මම අද සමගි ජන බලවේගයේ තනතුරු වලින් අයින් වුණා. රමේක සභාපතිකවෙන් අයින් වුණා. ඊට පස්සේ කැලණිය ආසන සංවිධායකවෙන් අයින් වුණා. නමුත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කැලණියේ මාත් එක්ක දේශපාලනය කළා. පක්ෂයෙන් අයින් වුණත් මායක හිට ගන්න කැමති පිරිසක් මෙතන නැවිලා ඉන්නවද? ඒගොල්ලෝ තමයි ගෞරවයෙන් පිළිගන්න ඕනේ. නමුත් මම වගේ පාක්ෂිකයට ආදරේ මට පාර්ලිමේන්තු යන්න ඡන්දය දීලා මම තෝරාගත්ත පාක්ෂිකයට මම ගරු කරනවා. ඒගොල්ලන්ට ආදරේ. ඒගොල්ල වෙනුවෙන් ඉදිරියටත් මට කරන්න තියෙන මගේ යුතුකම් මම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. මම තදින්ම විශ්වාස කරනවා අපේ රටේ දූෂිතයන්ගෙන් පිරලා තියෙන පාර්ලිමේන්තුවට කවදාවත් මේ රට හදන්න බෑ. ලෝකේ රටවල් වෙනස් කරේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන රටවල් වුණා වෙනස් කරේ යම් කිසි එක නායකයෙක් ඉදිරිපත් වෙලා එයාගේ විශිෂ්ට නායකත්වයක් තමයි මෑත කාලේ වෙනස් වුණ රටවල් වෙනස් වුණේ. අපි දැක්ක රුවන්ඩාව, ඉතියෝපියාව, මේ ප්‍රදේශයේ මැලේසියාව, සිංගප්පූරුව මේ රටවල් සියල්ලම වෙනස් වුණේ එක නායකයෙක් හන්දේ නායකයාගේ එයාගේ දැක්ම එයාගේ විශිෂ්ටත්වය මත තමයි රටවල් වෙනස් වුණේ. ඒක හන්ද මම විශ්වාස කරනවා අපේ රටේ දූෂිතයන්ගේ පිරිච්ච පාර්ලිමේන්තුවට කවදාවත් මේ රට හදන්න බෑ කියලා. ඒක හන්ද මේ රටේ ජනතාව මේක අවබෝධ කරගන්න ඕනේ. ජනතාව පාර්ලිමේන්තු නියෝජිතයන්ට ලං වෙනවා. මොකද ඒගොල්ලෝ ගමේ ඉන්නවා, ගමනේ මල ගෙදට එනවා, මගුල් ගෙදට එනවා, කුඩා කුඩා උදව් කරනවා. ඒක හන්ද ඒගොල්ලන්ට ලං වෙනවා. නමුත් ජනතාව තේරුම් ගන්නෑ ඒ හරහා ලං වෙලා ඒගොල්ල ජනතාවගේ අනාගත සිතුම් පැතුම් සියල්ලම අගාධයට තල්ලු කරනවා කියලා. ඒක හින්දා රට හදන්න නිසි ආකාරයේ රාජතාන්ත්‍රික මට්ටමේ නායකයෙක් මේ රටේ ජනතාව තෝරා ගන්න ඕන. ජනතාවට සිද්ධ වෙනවා නැවතත් විරුව පස්සේ දුවන්නේ නැතුව එක එක ජාතියේ උණුත් එපා මුණුත් එපා ඒක හින්දා මුන්ට දෙනවා. ඒ වගේ නිකන් අඳුරේ යතපත ගන්න නැතුව නවේ ජනාධිපතිවරණයේ විශේෂයෙන්ම හරි රට ගොඩනගන්න පුළුවන් නායකයෙක් ඉන්නවාද කියලා ජනතාව ඉතා බුද්ධිමත්ව කල්පනා කරන්න වෙනවා. රාජතාන්ත්‍රික මට්ටමේ නායකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක් තෝරා ගන්න ඕනේ. මේක ජනතාව ඉතා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. නායකයෙක් තෝරා ගන්නකොට ඒ නායකයාට ප්‍රති ඒ නායකයාට ප්‍රමිතියක් තියෙනවද? ඒ නායකයාට ප්‍රමිතියක් නැත්නම් ඒ නායකයාට බෑ රටේ ජනතාවගේ අනාගත පරපුරට ප්‍රමිතියක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් වපසරියක් ගොඩනගන්න. ඒක හින්දා ප්‍රමිතියක් තියෙන නායකයෝ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. හොරකම් නොකරන හින්දා හරි බොහොම චාම් විදියට ජීවත් වෙන විදියට නිසා හරි ගෙදර අගුපිලේ ඇවිල්ලා ලගින්න ලෑස්තිලා ඉන්න නිසා හරි බස් එකේ යන නිසා හරි එහෙම නායකයෝ තෝරගත්තොත් ජනතාව නැවතත් රැවටෙනවා. ඒක හින්දා ජනතාව මේක ඉතා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. නමුත් අපේ බහුතරයක් නායකයෝ පක්ෂවල මේ දූෂිත දේශපාලන සංස්කෘතියම තමයි ජීවත් වෙන්නේ. ඒකත් අපේ ජනතාව ඉතා බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ.